හරි අපි පුතේ මං කවිය සම්බන්ධයෙන් කතා කරනකොට මම ඊට පෙරත් කියලා තියෙනවා අපි කතා කරමු මාතෘකාව ඇතුලේ කවියක වැදගත්ම අංගයක් තමයි කවියේ අරමුණ කියලා කියන්නේ කවිය අරමුණ කවිය අරමුණ කියලා කියන්නේ මේ කවිය රචනා කරන්නේ කුමක් පාදක කරගෙනද කියන එක මොන පදනමකින්ද මේ කවිය රචනා කරන්නේ ඕක තමයි අපි කියන්නේ කවිය අරමුණ කියලා ඉවරලා හරි කවිය අරමුණ මොන 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 දෙයක් පාදක කරගෙනද මේක රචනා කළේ හරි සමහර අය මේකට වස්තු විශ්ය කියනවා වස්තු බීජය කියනවා එකින් කියන්නේ මේ කවිය රචනා කරන්න බලපෑ සාධකේ පාදකුණු දෙය දැන් ਵਿਚාරක මතයක් තියෙනවා හැමෝම ලියන අරමුණු අරගෙන කවි ලියනවට වඩා මීට පෙර කිසිවෙකු රචනා කළ නැති අරමුණක් පාදක කරගෙන කවියක් ලියන්න පුළුවන් නම් ඒක හොඳයි කියලා. මොකද්ද කියන්නේ? මීට පෙර කිසිවෙකු පාවිච්චි කළ නැති අරමුණක්. දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි ඒ වගේ අරමුණු පුතේ මේ සමාජෙ හොයන්න පුළුවන්ද? කවි ලියන්න ඕනේ කියලා හිතන හැම මාතෘකාවකටම හැම අරමුණකටම මේ සමාජ ක්‍රමයට කවියක් ලියවිලා තියෙනවා. අම්මා ගැන, තාත්තා ගැන, යෞවන ප්‍රේමය ගැන, ස්වභාව සෞන්දර්ය ගැන, සතා සිව්පාව ගැන අපි කවි ලියලා තියෙනවා. හැබැයි ඒ නිසා එහෙම අලුත් අරමුණු අපිට හොයාගන්න හරි අමාරුයි. හැබැයි අපිට මෙන්න මෙහෙම දෙයක් ඕන නම් කරත හැකි. ඒක ඇත්තටම හොඳ දෙයක්. අපිට පුළුවන් නේද සුලබ අරමුණක් අරගෙන. මොනවද සුලබ අරමුණු කියලා කියන්නේ? නිතර දක්නට ලැබෙන අරමුණක් අරගෙන අපි ඒක ඉදිරිපත් කරනවා පුතේ දුලබ විදියට. එහෙනම් හැමෝම කියනවට වඩා ටික අලුත් විදියට, වෙනස් විදියට. නේ? මට ඒ සඳහා උදාහරණ ගන්න පුළුවන් ඕන තරම් තියෙනවා. මම යනවා මට මතක් වෙනවා කවියක්. ඒ තමයි ලංකාවේ ඉන්න විශිෂ්ට කවියෙක් මේ මෑත කාලේ ඉන්නෝ ඉතාලම දිනුන මට්ටමට එන. ඒ තමයි මහින්ද ප්‍රසාද් මස්සිබුල. මහින්ද ප්‍රසාද් මස්සිබුලෙන් ලියනවා කවි පොතක් පුතේ. ඒකේ නම තමයි හිරුත් හිම පියල්ලක අරගෙන කියවන්න. හිරුත් හිම පියල්ලක. එතුමගේ ඒ කෘතියේ ඒ කවි පොතේ එක කවියක් තියෙනවා ඒකේ මාතෘකාව විදියට යොදනවා ගස යට නතර වූ අම්මා කියලා ගස යට නතර වූ අම්මා කවිය මාතෘකාව හරි දැන් පෑන් පැන්සල් පැත්තක තියන්න ගස යට නතර වූ අම්මා කියන එක කියනකොට ඒකේ ඇත්තම සිදුවීමක් පුවත්පතකින් දකින කිවියර මස්සිඹුලයන් ඒක අනුභූතිය ඒක අද්දකීම ඒක අරමුණ බවට පත් කරගනිමින් මේ කවි පන්ති රචනා කරනවා ඒක වෙන්නේ මේ හොරණ ප්‍රදේශයේ සිදුවෙන ඇත්ත සිදුවීමක් එක්තරා ධනවත් පුතෙක් තමන්ගේ අම්මව මෝටර රථයක දාගෙන ඇවිල්ලා ඒ මෝටර රථයේ ගහක් අතර නතර කරලා අම්මට බහින්න කියලා රුපියල් 1000කුත් අතේ තියලා පුතා යන්න යනවා ගමේ ඉන්න මිනිස්සු එකතු වෙලා මේ අම්මව හොරන් රෝහලට අරගෙන ගියාම පස්සේ ඒ අම්ම රෝහලේදී මිය යනවා මේ සිද්ධිය තමයි පුවත්පතෙන් කවිය දකින්නේ කවිය ලියනවා මේකට බලන්න අර මම එදා කිව්ව පරිකල්පනය කියන දේ ඒකත් එකතු වෙලා තියෙනවා ඒ අරමුණ ඒ අත්දැකීම සුළු අත්දැකීම ඇති එයාට තව දේවල් එකට එකතු කරන්න පුළුවන් එකතු කළා බොහොම අපූරු බොහොම ඇත්තටම හැඟුම්බර කවියක් ලියනවා ඔබත් අහන්න ඔබත් කියවන්න ඔබ දැන් මේකේ වස්තු බීජය දන්නවා වෙච්ච දේ දන්නවා ඔබට නිසා තේරුම් ගන්න ලේසි එයා කියනවා පාන්දර පුතා මට කිව්ව විදියට පාන්දරින්ම පුතා මට කිව්ව විදියට බොහෝ දුර ඇවිත් නැග පුතුගේ රතයට ටිකක් ගේ ළඟින්ම නැග ගන්නෙත් නැහැ දුරින් ඇවිල්ලා පුතාගේ රතයට නැගලා නතර කළ පසුව නගරෙක ගහක් යට හුස්ම හිර වුණත් පෙන්වෙන්නේ නැහැ පිටට පුතා ගහ ළඟ නතර කළා අම්මා දන්නවා දැන් මේ මට බහින්න කියන්න තමයි හදන්නේ අම්මා මතක් කරනවා අතීත සංසිද්ධියක් පුතේ බලන්න මේ කවිය එකතු කරපු දේවල් මේ අර ලැබපු අත්දැකීමට පුතේ එකතු කරපු දේවල් පුතනුඹ වඩාගෙන මම ඉස්සර දිනක දැන් බලන්න මේ එකතු කරපු දේවල් නේ දැන් එතුමා එකතු කරනවා තමන්ගේ පරිකල්පණයේ ඇතුළේ එතුමා එකතු කරනවා පුතනුඹ වඩාගෙන මම ඉස්සර දිනක ගමනක මහන්සිය හැරගන්නට රැයක නැවතුණ මෙතන මේ ගහ හොඳ හැටි මතක
मेतन गिन पुदेकर अम्म अदर इसर वडागिन पुते महन सीट हिट पुते हरि इतिन पुते नुब बिहुनु दिने सीट अतिन्यके हदकिन लदपेमट अतिन्यके हदवतिन लबु प्रेमयक्विदिरत मंगुबो परिसंगले गिहिन एमिकियावत नोकिया यानुविट एहिन गला हेलुना हदवत बिमट बलानु दे वचने दिन लसन ए यदुम एहिन गलागेन हेलेन्ने अम्मगे कंदुलु नेमे अम्मगे हदवतई एहिन गलागेन हेडेन्ने දරුවෙක් මෙහෙම කරනකොට ඇත්තටම අම්මා කෙනෙක්ගේ කොච්චර කඩා වැටීමක්ද ඇති වෙන්නේ අන්තිම කොටස තමයි පුතේ ඉතා ලස්සන එයා කියනවා අතේ තියපු රුපියල් 1000 හරි බර අම්ම රුපියල් 1000ක් දීලා යනවනේ හිතේ සවියගෙන ඉමි දැස් ගුලි කර රතේ පදිද්දී කලබලයකින් තොර පුතේ පරිස්සම් වී ඵලයන් ගෙදර තමම්ව මහමග දාලා යන පුතාට अम्म करण प्रार्थना पुता है उपमाम दाल गियाटकमे परिश्रमें गिदर अम्म हरि दम पेन दी अम्मलट नोसलकन कवि ओण तरंग मेक विन स्ने अब जी अपे जीवितावबोधे पुत विनवने पुते कोच्चर महत्ते गुण तड़ने गुणधर्म की वाल साहित्य कलाव कव्यती तीर विषय ज्ञान मित निन्े ගෑන්ලම හොඳට මතක තියාගන්න ඔබ යම් දිනක මෙතනට එන දරුවෙක් ඔබ අම්ම කෙනෙක් වෙනව ඔබ දැනගන්න ඕනේ අම්ම කෙනෙක්ගේ තියෙන වටිනාකම් විශේෂයෙන් වචන කියන්න එපා හරි අඩුපාඩු ඇති අපිව හදාගෙන ඉස්සරහට යන්න ඕනේ කවියෙන් ගන්න පුළුවන් ජීවිතාවබෝධයට ගන්න පුළුවන් දේ ඕක ජීවන දර්ශනය ඕක ඉතින් මේ වගේ සිදුවීම් අද සමාජයේ සිදු වෙනවා ඒක තමයි කවියගේ කාර්යභාරය මේ කරලා තියෙන්නේ මෙන්න පෙන්වා දුන්නා කවියට පුළුවන් සමාජ ගැටලු පෙන්වා දෙන්න ඒ පෙන්වා දීම බොහොම සංයමයෙන් බොහොම ඉවසීමෙන් සිදු කරලා තියෙනවා හරි ඒ නිසා අරගෙන කියවන්න පුතා ආයෙ පාරක් මේකට ඔප්පු තරට වෙනම දැනුමක් අත්දැකීම මේකත් එක්ක එන්න පුළුවන් හරි